बायोस्कोप का था। सागरे ममनम ओ भैया गंग कल्याणी। බයිස්කෝප් කතා අද බයිස්කෝප් කතාව අවුරුදු 47කට කලින් තිරගත වෙච්ච තවත් ලස්සන කළු සුදු චිත්‍රපටියක් ගැනයි මේ චිත්‍රපටිය තමයි ධර්මශ්‍රී කල්දේරා මහත්මයා අධ්‍යක්ෂණය කරපු කල්යාණි ගංගා කියන චිත්‍රපටිය අද වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ ඩෙන්ටා ටූත්බ්‍රෂ් අනුග්‍රහයෙන්. සාගරයේරල් මේ පවසන්නේ මහද සෝකයදෝ මහද සෝකයදෝ මහද චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ධර්මශ්‍රී කල්දේරා මහත්මයා. චිත්‍රපටි වලට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. ඉතින් ඉන්න අයගෙන් යම් යම් තොරතුරු ඇහුවත් සමහර තොරතුරු ඒ අයටත් මතක නැහැ. ඉතින් මේ චිත්‍රපටියේ තොරතුරු කිහිපයක් මට ප්‍රකාශ කරේ ප්‍රවීණ චිත්‍රපට නිලි ශ්‍රියානි අමරසේන මහත්මිය. අය කල්යාණි ගංගා චිත්‍රපටියේ කල්යාණි කියන ප්‍රධාන චරිතය නිරූපණය කළා. මම මට gider ඉන්නත් බයයි. ලොකු වෙනසක්. මට ඒකට කියන්නත් මොකද්ද වගේ. ආයෙත් මම ගහන්නම් කියන්නම්කෝ. ඇයි දැන් කියන්න බැරිද? ඉතින් මේ චිත්‍රපටියේ දෙවන භාගය සම්පූර්ණයෙන්ම රූපගත කරලා තියෙන්නේ සිද්ධි ඔක්කොම අදාළ වෙන්නේ මුහුදු කරයට. සත්නා සාගර කොච්චර වතුර තිබුණත් මොකද? විභාග නැති කොට. ඇත්තටම නිර්වාහ නැත්තම් වටිනාකම මොන තරම්ද? ඒකම තමයි ඒකේ වටිනාකම. චිත්‍රපටියේ මුහුදු කරේ නායකයා තමයි පියදාස ගුණසේකර. ඔහු තමයි මුළු මුහුදු කරේම පාලනය කරන්නේ. ඒක දුෂ්ට චරිතයක්. ආමෙන්න. දාවිත් අයියා මේක දෙන්නයි කිව්වලු. චිත්‍රපටි අහිංසකම චරිතයක් තමයි ජෝ අබේක්‍රෝ මහත්මයා නිරූපණය කරන්නේ. ශ්‍රියානි අමරසේන දුම්රියට හැප්පෙන්න යනකොට ජෝ අබේක්‍රෝම තමයි ශ්‍රියානි අමරසේනව බේරගන්නේ. එක දර්ශනයක් තියෙනවා කිසියම් බහින් බස් වීමකදී ජෝ අබේවික්‍රම ශ්‍රියානි අමරසේන මහත්මියව වේගෙන් තල්ලු කරනවා.
ඉතින් එහෙම තල්ලු කරන ඔය දර්ශනේ කීපවරක් රූපගත කරලා තිනවා අවසාන වතාව රූපගත කරනකොට ඉතාම වේගෙන් ශ්‍රියාණි අමරසේන මහත්මියෝ තල්ලු කරලා තිනවා මෙයා ගිහිල්ලා මෙයාගේ දනිස් දෙක ගලක වැදිලා ගොඩක් අමාරුලා තිනවා ශ්‍රියාණි අමරසේන මහත්මියට මම යකවන්න තියෙනවා दर्शन इतम सार्थको रूपगत कौमर जो अभिक्रम हत्या गुड़ा खीते महत्वीन श्रीयानि महात्म्य के आगहन अला कील तीन अने समय मे मम हितर बुद्धियाग्निमे कील श्रीयानि अमरसेन महात्म्य हई अडन वालू इतनी कौमारी हितर बुद्धियाग्निमे කොහොමාරී සති ගානක් බේට් කරලා සියාන අමරසේන මහත්මිය කකුල සුව කරගෙන තියෙනවා පුතා මම ඔයාට බලන්න දෙන්නෙත් නැහැ මම ඔයාට ගහන්න දෙන්නෙත් නැහැ මම ඔයාව පුච්චන්න දෙන්නෙත් නැහැ පුතා ඔයා මගේ පුතා පුතා මම මාම නෙමෙයි පුතා මම ඔයාගේ තාත්තා තාත්තා කියන්න පුතා තාත්තා කියන්න පුතා තාත්තා මගේ තාත්තා තාත්තා චිත්‍රපටයේ මියුරු ගීත හතරක් අඩංගු වෙනවා චිත්‍රපටයේ චිත්‍රපටයේ ගීත කරුණාරත්න අබේසේකර මහත්මයාත් ධර්මසිරි ගමගේ මහත්මයාත් තමයි රචනා කරලා තියෙන්නේ ජාතා අත්නායක මහත්මිය විසින් ගායනා කර ජනප්‍රිය ගීතයක් පුතුනේ මෙහා ගන්න කියන ගීතය එම ගීතේ උපුටාගෙන තියෙන්නේ රවි සංගීතවත් කළ දර්කාර් කියන චිත්‍රපටිය. අම්මයි අප්පයි දෙන්නා හදේ යන්නේ දෙන්නේ. රවීන්ද්‍ර රන්දිනී මහත්මයා හෙවත් බොනිපස් පෙරේරාගේ පළවෙනි චිත්‍රපටිය තමයි කල්යාණි ගංගා. බලපං කියලා හොඳද කියලා. ඒ වැඩිය බලන්න බෑ. ඉතින් සිගරට් එක බොහොම හිටපන් ආ. මේ චිත්‍රපටියේ ජෝ අභිවික්‍රම, ශ්‍රියානි අමරසේන, ඔස්වල්ඩ් ජයසිංහ, පියදාස ගුණසේකර වැනි ප්‍රවීණ නළුනිලියන් රාශියක් චරිත නිරූපණය කරලා තියෙනවා. मगे सकल सर्वांगम अरिस्कंदक शीतल आहकला नाल जल सन्नी मुखटदायला मंगेतनी गिरीस गिरीस्ट आहकला චිත්‍රපටයේ 280 වෙනි චිත්‍රපටයේ විදිහට ඉතිහාසගත වෙනවා 1974 ජූනි මාසේ 26 වෙනිදා තමයි පළවෙනි තිරගත වෙලා තියෙන්නේ මංගල දර්ශනයට කොළඹ රීගල් සිනමා හලට එවකට වෙළඳැම්මති ටීබී ඉලංගරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි මංගල දර්ශනය පවත්වලා තියෙන්නේ කියන් කමේ කී දෙනෙක් මේ වගේ දන්නවද මම මේ රහස කිව්වේ තමනන්සට විතරයි චිත්‍රපටයේ රිට් සිනමා හලේ නොකඩවා දින 50 ඉක්මෝල තිරගත වෙලා තියෙනවා මම දන්නවා ඒ දරුවා මගේ දරුවා මට දෙන්න මගේ සැනසීමට ඇති බෑ බෑ දරුවා දෙන්න බෑ වාගේ දරුවෙක් මෙහි නැහැ 1974 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටි වෙනුවෙන් 1976 වර්ෂයේ සරසවිහා ජනතා පුවත්පත් වලින් තෝරලා තියෙනවා කලාකරුවන් තේරීමේ තරඟයෙන් හොඳම ගායකාවට හිමි සම්මානය
පුතුනේ මේ අහගන්න ගීතේ ගායනා කරපු සුජාත අත්තනායක මහත්මියට පිරිනමන තමයි අතීතයේ තිරගත වෙච්ච චිත්‍රපටිවල සිද්ධි හොයනවා කියන එක නිදානයක් කාර්ය තොරතුරු ගන්නවා වගේ වැඩක් තමයි. ඒ තරම් අත්දැකීම් වලට මට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අම්මා 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 මේ පුතා එන්න පුතේ එන්න පුතා මගේ වස්තු බයිස්කෝප් කතා කවදත් සිනමා ලෝලී ඔබ වෙනුවෙන්මයි බයිස්කෝප් කතා අද වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ ඩෙන්ටා ටූත්බ්‍රෂ් අනුග්‍රහයෙන් ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය ඉතින් මෙපමණ කාලයක් ඉදිරිපත් කරපු බයිස්කෝප් කතා වලින් මට ලැබිත ප්‍රතිචාර තමයි ගොඩාක් රසිකයන් කැමති අතීත චිත්‍රපටි වල එදානම් සේ 60 70 80 විශේෂයෙන් 70 60 දශකයේ වගේ චිත්‍රපටි වල ගොඩාක් ප්‍රේක්ෂකයන් කැමතියි. ගොඩක් අය මගෙන් ඉල්ලන්නේ ඒ චිත්‍රපටි වල බයිස්කෝප් කතා ඉදිරිපත් කරන්න කියලා. ඒ වුණාට ලොකු මහත්යෝ ඕවා ගැන කතා කළා වැඩක් නැහැ. ඕවා එලිදරව් වුණොත් එහෙම එල්ලුම් ගහෙන් මෙහා නවතින්නේ නැහැ. අනකවෙලා මට එල්ලුම් ගහට ගියාට දුකක් නැහැ පුංචා. ඉතින් තවත් රසවත් කතාවකින් ළඟදීම අපි ඔබ හමුවට එන්න. එතකන් අප සමග දිගටම රැඳී සිටින්න අපට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර. බොහොම ස්තුතියි. ඔබ වැරදි කෙරුවේ නෑ. මමයි වැරදි කෙරුවේ. බාරි. ඒකෙන් මගේ ඇස් පෑදුනා. මිනිස්සු කමේ අගේ මට තේරුම් කළා දුන්නේ උඹයි පුතා. වස්තුවෙන් මාන්නෙන් අහිංසකයන් තලන පෙරන අපි වගේ ආයෙන්ට උඹ කියලා දුන්නේ ලොකු පාඩමක් පුතා. මං හිතනවා පරිත්‍යාගයේ මුල මෙතනයි කියලා. අපි වගේ සල්ලිකාරයෝ නැති බැරි තැන්වලට අතහිත දෙනවනම් ඊට වැඩිය දෙයක් නැහැ. එහෙම නේද උදේනිස්? හාමුදුරු ඒ ඔක්කොම මතක නැති කරලා දාන්න. දෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය.